මම රවීන්ද්‍ර සේනාරත්න භාණ්ඩාගාරික වාහනයක රැස් කරන්නගේ සංගමය. අපි අද මේ අවස්ථාවේදී මේ රැස්ුනේ වාහනයක රැස් කිරීම සංගමය සහ උපාංග නිෂ්පාදන සංගමය වෙනුවෙන් රටේ වාහන රැස් කිරීම සම්බන්ධයෙන් පවතින දුරුමතයන් තියෙනවා නම් ඒ වාහන රැස් කිරීම සම්බන්ධයෙන් දුරුමතය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම සඳහා. ඉතින් අපිට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ 2021 දී කර්මාන්ත මාත්‍යන්සින් සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වය අරගෙන 2021 දී අඳුනා දීපු SOP එක ඇතුලේ ඒ නියම නීතිමය රාමුවන් තුල ඉදමින් මේ වෙනකොට අපි වාහන එකලස් කරන්නන් 31ක් පමණ කර්මාන්ත මාත්‍යන්සින් රෙජිස්ටර් වෙලා ඉන්නෝ. ඒ 31 දෙනාගෙන් 17 දෙනෙකුට ආසන ප්‍රමාණයක් දැන්ටමත් අපි ලංකාවෙතුළු නිෂ්පාදන කටයුතු පටන් අරගෙන තියෙනවා. 120කට වඩා අධික දේශීය උපාංග දේශීය වශයෙන් නිෂ්පාදනය කරන උපාංග භාවිතා කරමින් අපි ලංකාවතුළු වාහන එකලස් කිරීම කටයුතු කරගෙන යනවා. ඒ නිසා ලංකාවතුළු නිෂ්පාදනය කරන එකලස් කරන සෑම වාහනයක්ම ඉහළම ගුණාත්මක තත්ත්වකින් යුක්තව අපගේ පාරිභෝගිකයන් ලබා දීම තමයි අපගේ බලාපොරොත්තු. ඒ වගේම උපරිම සාධාරණ මිලකට වාහන ශ්‍රී ලංකාවේ වෙළඳපොළ දුරට ඉදිරිපත් කිරීම තමයි අපේ බලාපොරොත්තු. දැන් අර ගුණාත්මක ආයතන මොනවද කියලා පොඩ්ඩක් නම් කරොත්. ඔව් මම අත වශයෙන්ම මේ සන්නම් නාමයක් විදිහට මම එහෙම කියන්න මේ වෙලාවේ මම සතුටු නෑ. මොකද ඒක අනවශ්‍ය ප්‍රවර්ධනයක් වෙන නිසා. නමුත් අපිට කියන්න සතුටුයි ලංකාවතුල මේ වෙනකොට ඉන්දියාවේ මුල් නිෂ්පාදන සමාගම් සමග සහ චීනයේ මුල් නිෂ්පාදන සමාගම් වලින් ඒ සන්නම් නාම යටතේ ලංකාවට අපි බොඩි කිට්ස් විදිහට ආනයනය කරනවා. ආනයනය කිරීමෙන් පස්සේ දේශීය වශයෙන් CKD හෝ එහෙම නැත්නම් කම්ප්ලීට් නොක්ඩවුන් කියලා අපි කියනවා. එහෙම නැත්නම් SKD එහෙම නැත්නම් සෙමි නොක්ඩවුන් කියලා කියනවා. මේ ක්‍රම දෙක යටතේම ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. මේ දෙක ක්‍රම දෙකම SOP එක නැත්නම් ස්ටෑන්ඩර්ඩ් ඔපරේටින් ප්‍රොසීඩියර් එක විසින් අනුමත කරන ලද ක්‍රම දෙකක්. ඒ සමාගම්වල අවශ්‍යතාවය සහ ඒගොල්ලන්ගේ තියෙන ටෙක්නිකල් ස්කිල්ස් එක මත ඒ ක්‍රම දෙකෙන් ඕනම දෙකක් තෝරගෙන ඒ නිෂ්පා ඇසෙම්බල් කිරීමේ කටයුතු එහෙම නැත්නම් එකලස් කිරීමේ කටයුතු කරගෙන යමි හැකියාව තියෙනවා. ඉතින් ලංකාව තුළ නිෂ්පාදනය කරන උපාංග මොනවද කියලා ගොඩක් කට්ටිය